ඔයාලට කියන්න යන්නේ සමුද්‍රික ශාස්ත්‍රයට අනුව වාග්යවන්ත වාසනාවන්ත කාන්තාවකගේ අංග ලක්ෂණ ගැන. කාන්තාවකගේ මේ අංග ලක්ෂණ තියෙනවා නම් ඇය වගේම ඇය ලබන ස්වාමි පුරුෂයා ගොඩක් වාසනාවන්ත බවට පත් වෙනවා. අපි බලමු සමුද්‍ර ඍෂිවරුන් පෙන්වලා දීලා තියෙන විදිහට වාසනාවන්ත කාන්තාවකගේ අංග ලක්ෂණ මොන වගේද කියලා. එහල මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. හොඳයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඇස් ලොකු කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි. ඔව්හු තමන්ගේ පවුලේ අයට සහ ජීවන සහකාරයාට තමන්ගේ පණටත් වඩා අවංකව ආදරය කරන අය. ඒ වගේම තමන් ආදරය කරන අය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මේ අය දෙවරක් හිතන්නේ නැහැ. ඇස් ලොකු කාන්තාවන් ගොඩක් සංවේදී අය. සමුද්‍ර ජ්‍යොතිෂයේහි මේ වගේ අයව හඳුන්වන්නේ වාග්ය ලක්ෂ්මිය කියලයි. ඇස් ලොකු කාන්තාවන් අන් අයගේ හිත දිනා ගන්න උපතින්ම දක්ෂයි. ඔවුන්ට ඕනෑම කෙනෙක් ඉක්මනින්ම ආකර්ෂණය වෙනවා. ඔවුන් සමග විවාහ වන කෙනාට කවදාවත් ධනයෙන් නම් අඩුවක් වෙන්නේ නැහැ. මෙවැනි කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ දියුණුවට විශේෂ හේතුවක් වෙනවා. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ලොකු නළලක් තියෙන කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි. එවැනි පුළුල් නළලක් තියෙන අය තමන්ගේ නළල ලොකුයි කියලා කවදාවත් දුක් වෙන්න එපා. මොකද එය ඔබට වගේම ඔබේ ජීවන සහකාරයටත් ගොඩක් වාසනාවන්තයි. ඒ වගේ අය ගොඩක් බුද්ධිමත් සහ ඔවුන් සමාජයේ කැපී පෙනෙන අය. ඒ වගේම කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයාට දියුණු වෙන්න උපරිම උත්සාහය දෙනවා. ඒ වගේම ඔවුන් ඉක්මනින්ම දියුණු වෙනවා. අතේ ඇඟිලි දිග කාන්තාවක් ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඔවුන් ගොඩක් බුද්ධිමත්. ඔවුන් දන්නවා ඔවුන් කරන කාර්යය කොහොමද සාර්ථකව ඉටු කරගන්න කියලා. ඒ වගේ ඇඟිලි දිග කාන්තාවක් ඔබේ ජීවන සහකාරිය වුවහොත් ඔබට කවදාවත් ධනයෙන් නම් අඩුවක් වෙන එකක් නැහැ. කවදාවත් ඔබට ආර්ථික අපහසුතා සිදු වෙන එකකුත් නැහැ. ඔබේ ආර්ථිකය හැමදාමත් ශක්තිමත්ව තියෙයි. දිග නහයක් තියෙන කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට සහ ස්වාමි පුරුෂයාට ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයකදී ඉදිරියට ගිහින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔවුන් ගොඩක් දක්ෂයි. බෙල්ල දිග කාන්තාවනුත් ගොඩක් වාසනාවන්තයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන්ගේ හිත ගොඩක් හොඳයි. බෙල්ල දිග කාන්තාවන් ඕනෑම කෙනෙක්ගේ හිත දිනා ගන්න නිතරම සතුටින් සමගියෙන් ඉන්න උත්සාහ දරන අය. ඔවුන් විවාහ වෙන ස්වාමි පුරුෂයාටත් කවදාවත් අඩුවක් වෙන එකක් නැහැ. ඒ වගේ කාන්තාවන් විවාහ වුණාම ඔවුන් කරන සියලුම කාර්යයන් සාර්ථක වෙලා ඉක්මනින් දියුණුව ලැබෙනවා. ඔවුන්ට කවදාවත් ධනයෙන් අඩුවක් වෙන එකක් නැහැ. හැමදාම සතුටින් සහයෝගයෙන් ඉන්න වාසනාව උදා වෙනවා. හිසකෙස් තද කළු වෙන එක ගොඩක් වාසනාවන්තයි. සමහර අයගේ හිසකෙස් කළුයි. නමුත් තද කළු නැහැ. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව තද කළු හිසකෙස් තියෙන කාන්තාවන් දිවසට එනවා කියලා කියන්නේ ඔබේ නිවසේ තියෙන සියලුම ප්‍රශ්න දුරු වෙලා ඔබේ නිවසේ හැමදාම සතුට සමගිය රඳා පවතිනවා කියන එක. ඒ වගේම ඔවුන් ගොඩක් බුද්ධිමත් නිසා ඕනෑම කෙනෙකුගේ හිත දිනාගෙන ඉන්න ඔවුන්ට පුළුවන් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගොඩක් අඩුයි. එහි බැමි එකට එකතු වෙලා තියෙන කාන්තාවනුත් ගොඩක් වාසනාවන්තයි. අද කාලේ කාන්තාවක් සැලෝන් එකකට ගිහින් එහි බැමි හදා ගන්නවා. නමුත් ඔබේ ඇහි බැමි වැඩි වෙනකොට ඒ වගේ ඇහි බැමි එකතු වෙනවා නම් ඔබ ගොඩක් වාසනාවන්ත කෙනෙක්. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඒ අයගේ සාම පුරුෂයාට ගොඩක් වාසනාව ලැබෙනවා. ඔවුන් Taman ගිය අය වෙනුවෙන් ඕනෑම කාර්යයක් කරන්න දෙවරක් හිතන්නේ නැහැ. ඒ වගේම ඔවුන් ගොඩක් සංවේදී අය. කකුලේ ඇඟිලි දිග කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි. සමහර අයගේ මතයක් තියෙනවා ඒ වගේ කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයාව යටහත් පහත් කරගෙන ඉන්න හදන අය කියලා. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව කකුලේ ඇඟිලි දිග කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඒ කාන්තාවන් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පවුලේ අයව හැමදාමත් සතුටින් එකමුතුව තියාගන්න. මොකද බැඳීම් වල ඇති වටිනාකම ඔවුන් හොඳින් තේරුම් ගන්නවා. කන ටිකක් ඉස්තරහට ඇවිත් තියෙන කාන්තාවනුත් ගොඩක් වාසනාවන්තයි.
සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඒ වගේ කාන්තාවන් ගොඩක් බුද්ධිමත්. ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්නේ කොහොමද කියලා ඔවුන් දන්නවා. ඒ වගේම ඔවුන් කරන සියලුම කාර්යයන් ගොඩක් සාර්ථක වෙනවා. ඒ වගේම කාන්තාවන් විවාහ වෙන පුද්ගලයාත් ගොඩක් දියුණු වෙනවා. මොකද ඔවුන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයා කරන කියන කාර්යයන් වලට හොඳින් සහාය වෙන නිසා. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව වාසනාවන්ත කාන්තාවකගේ අංග ලක්ෂණ ගැනයි අද අපි කියුවේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න. මේ කියපු කරුණු පිළිපදව ඔබේ අත්දැකීම් සහ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න වෙලාව YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්. Thank you.